මට තේරෙන්නේ නැහැ බම් මේ රට ගලවන්න බෑ කවදාකවත් ගැලවෙන්නේ නැහැ පාලකෙන්ට ඕන උඹලා ගැන අදාළ නැහැ පාලකයෝ බයිලා ගහලා එනවා මම්මි තාත්තේ කතාව ලස්සනට කියනවා උඹලා ටක් ගාලා මොන නපුංසකයෝද බං අපි තේරුම් ගනිලා කොබං ඈ පාලකයෝ කියන කාලට අපි රැල්ල හදනවා අපි රැල්ලට යනවා නේ උන් ඒනට වැඩේ කරනවද දැන් මේ පාරත් බලපෑ නොතපියන්න වාහන දෙනවා කුවා දුන්නත් අපිට මං අහන්නේ ඔච්චරයි යම්මි තාත්තේ හිත බලකො ටික නොතපියන්න දෙනවා කුවා නේ කෙලගෙන කෙලගෙන දෙන්නේ නැද්ද බල බදු උඹලා හිතනවා නෑ සල්ලි කාර්යයක් දෙගන්න කමන්නේ නෑ කියලා එහෙම නේ උඹලා ගොඩක් හිතන්නේ ඈ බං ඔපේ ගොන් ඔළුව වලට පේන්නේ නැද්ද ඩයලොග් එකෙන් ගන්න බද්ද ගන්න කාගෙන්ද බං ඉතින් අනිත් එව්වත් එහෙම තමයි තොපි හිතනවා සල්ලි කාර්යෙන් දෙක සල්ලි කාර්යෙන් කවදාකවත් මේ වදින්නේ නෑ ඇයි උන් ඒ කල්ලන්නේ කොහෙන්ද උඹලට දෙන්නේ නෑ බම්බල මෙච්චර කාල මාසෙට වීදම් කරපුවාට වඩා වීදමක් දැන් යනවා මාසෙට ඒ බඩු ටිකටම දැන් යන වීදම් වැඩියෙන් නමුත් උඹලට මේ පේන්නේ නැහැ බදු කියලා. උඹලට නේ ගහලා තියෙන බලපුවාම. කාටද මේ ගහලා දෙන්නේ? මේ දුප්පතරම නේද බං කෙලින්නේ? ඈ පොලිසියට යන්නේ කවුද රාල්හාමි වෙලා? සල්ලිකාරයන්ගේ දරුවද? පොඩි පවුලගේ. ඌ ගිහලා කෙලින්නෙත් කාටද බං? දැන් උඹලා ගමේ බාන්න කුඩු නැත්නම් ඒක කතුත බල ගමේ කුඩු නැහැ කියලා අභීත වතුත් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කතුත බල. තමන්ගේ ගමේ කුඩු නැහැ කියලා අභීත වතුත් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නේද? එතකොට මේ රටේ පොලිස්පති කියන්නේ මොන නපුන්දකෙද්ද එහෙනම්? රටේ වැදගත් එකෙද්ද නැති එකෙද්ද? කාලකන්ණි අපතේද්ද? පොලිසියෙන් ඉන්නවා නම් මට කරන්න දෙන්න මම මේ දකින්නත් කියන්නේ. ඈ? රටේ කුඩු තියෙන්න පුළුවන්ද? ඈ? මේ රටට ආදරේ මිනිසුන් ආදරේ ඔය පුටුවේ හිටියා නා. ඈ බං? මං අහන්නේ ඒක පුටුවට ආදරේ කරන කෙනෙක් නෙමෙයි ඔය පුටුවේ ඉන්නේ. ඈ බං ඉත හිතපල්ලකෝ තුත්තා. අද මෝ කොයි එකක් කොතන ඉන්නේ එක තමන්ගේ පුටුව විතරයි යම් මෙතන උට රටේ වැඩක් තියනවාද එහෙනම් දේශපාලුව ගැන කවර කතාද එහෙනම් මහානායකල බුදි ඕන් දැන් උඹලට කියන් දෙනවා මහානායකට මම බයිනෝනේ කල්පනා කරපියවකෝ උන්ට උන් දෙන්න අවදි වෙලා මේ රට අවදි කළා පාලකෙන්න ඕන විදිය නටන්න නොදී ඉන්න බැයිද මේ බෞද්ධ රට ඈබා බෞද්ධ රටන්නේ ඔය කට්ටිය අවදි නොත් මොකක් වෙයිද බැයිද පාලකව හඳුරවන්න ඕම කෙටියෙන් පුළුවන් බා නමුත් එතනට උන් යනවාද? උන්ට ගියොත් මොකද වෙන්නේ? අන්න ඇත්ත කතා කරපල්ල බං. ඇත්ත කතා කරපල්ල බං. එතකොට අපි මේ වැඳුම් පිදුම් ලබන්නේ දෙන්නේ කාටද මේ? කාලකන්නේ අපතෙන්ට නේ බං. ඇයි උඹලා දෙනවද නමන්නේ? සිවුර කියලා එතන වදින්න එපා බං. බොරුව මේ අපිරක ගිල්ලලා තියෙන්නේ. ඈ? එහෙම එපා. උඹලා දැන් දෙල දාන්නටවත් අඩු ගන්න උඹලා ගමක් දුක්ඛිත ජීවිත කරා අද යනවා. හාමුදුර ගොල්ල නැගී හිටිනවද? මේ ගමේ මිතුල් ලෙඩ වෙනවා. මේවා වලක්කපියව මේවා නැති මාර්ග ගානේ උන්ට දැක්මක් තියෙනවද? නෑනේ බං තේරුම් ගනින්නලකෝ මේ රට කොට ගන්න එක බොහොම සිම්පල් අම්මේ තාත්තේ ඌමනාවින් නැති එකයි කරුමේ ඈ ඉගෙනගෙන ඉහළට යන්නේ එතකොට කවුද උඹලා ගැන හිතන උන්ද තමන් ගැන හිතන උන්ද උන්ගේ සතක් වෙයිද ඒක තමයි මේ විනාද යන්නේ ඉතින් තව කොහෙද බං අපිට මේක නතර ගන්න තැන ඔක්කොම යන්නේ දොස්තර කෙනෙක් වෙන්නේ අයියේ මට ඒක කියපල්ලකෝ දැන් දොස්තර කෙනෙක් වෙනාට උඹලා හරි ආදායම් බලයි දරුවේ ඇත්ත කතාව කියපල්ලකෝ උඹලගේ දරුවේ දොස්තර කෙනෙක් නීතිඥයෙක් වුණොත් උඹලා ආසද ආඩම්බර නැද්ද බලද? ඈ බං කාලකන්නේ අපතේ කෙනෙක් ඇයි ආඩම්බර වෙන්නේ? එතකොට දොස්තර කෙනෙක් කියන්නේ ඇයි ඔය උත්තර වියදම් කරගෙන ඉගෙන ගන්නෙ? උඹලට දින ආදරයට අනේ මේ රටේ මිනිතු ලෙඩ වෙනවා. මේ මිනිතුක මුදා ගන්න ඕන කියලා හිතලද? එහෙනම් ආන් උඹ ලස්සනට කතාව ගේනවා මම තාත්තේ. මේකගේ අපතයගේ කතාව නැති වුණාට අන්න උගේ කතාව තියෙනවානේ. උඹලා ගියාම ෂෝක් මේ ඇවිල්ලා කියන ෂෝක් දොස්තර මහත්තයා. අනේ හරි හොඳයි උන්ට කතා කරනවානේ. බලද ලෙඩ හොඳ වෙලා නැහැ. ඒ වුණාට දොස්තර හොඳයි. ඇයි? හොඳට කතා කරන්නේ තේරුම් ගනිල්ලම් මේ තත්ත්වය යථාර්ථය. එතකොට ලෝය කෙනෙක් කියන්නේ කවුද? උත්තම මිනිහෙක්ද? මහා කාලකන්ණ අපතේද්ද? මොකද මං උසාවියේ හිටියම් මේ තත්ත්වය. මං සෑහෙන කාලයක් උසාවියේ මේ දිව්වා. ඈ? ඇත්ත බොරුව කරනවා මේ තත්ත්වය. මොනාටද මේ ඇත්ත බොරුව කරන්නේ? ඉතින් කල්පනා කරපල්ලකෝ එතකොට ඇත්ත බොරුව කරන්නේ සල්ලි හොයන්න නම් එතකොට ඒකෙන් කොයි දැන් ෆැමිලිලා දාන්නේ කවුද? බොරුවටද ගිහින් දාන්නේ නැත්නම් අසාධාරණ ලක් වෙච්ච බුද්ධිලයාද? එතකොට මේ නීතිඥ රාය වැඩිපුරම ගන්න අවශ්‍ය කාලේ විත්තියද ෆැමිලිලද? විත්තිය. එතකොට ෆැමිලිල කොහෙද බල ෆැමිලිල පොලිසියෙන් හරි කතා කරමු. අපි විත්තිකාරයෝම අවි වෙලා ගියා. මම ෆැමිලි කාර්යයක් කියලා උදාපියට ගිහිල්ලා නැහැ කවදාවත්. ෆැමිලි කාර්යයක් කියලා ගිහිල්ලා නැහැ. විත්තිකාරයෙක් කියලා ගිය වාර ගන්න යා ගන්න බැරි තරම්. අමයක් දෙනවා මාව බීගම යවද්දී
රජ දේවගේ කෝනයින අත්සන් කරන්න. ඒවෙලා කොයි හොයන්ද මෝෂන් නැද්දල යන වෙලාද. මම යවන්නම නෝනයි වෙලා මම සෝත සාකච්ඡාවට ගිහලා. මෙයා තමයි ඉන්නේ. මෙයාට කියනවා මාව යවන්න යන්නේ මෙහෙමයි කියලා වෙලා. රජ දේවගේ කෝන කියනවා. මෙයා ටක් ගාලා ඉතිඔපතෙන් අත්සන් කරගෙන යනවා. ඊට පස්සේ ඒත් කියනවා බැයිලු දෙන්න බැයිලු. මාව දෙන්න බැයිලු. කවුද මේ දෙන්න බැයි කියන්නේ? ඔය ඕන්නේ. ඒක කිව්වොත් මාව එතන වෙදකම් ගන්න බැරි උත් අපරාධෙන් නේද? ඇත්ත කතා ගන්න අද මේ රටේ අයිතියක් තියෙනවද? නෑ. උඹලා හිතන්න එපා මෙලා ඇත්ත කතා ගන්න අයිතිය නෑ. ඇත්ත කතා කරන්න දුන්නොත් මං ගාව තියෙනවා ගෑම් කිච්ච බොහෝ දේවල්. නමුත් ඇත්ත කතා ගන්න බයත් නෑ. මොකයටවත් මම වෙදකම් කරනවා මිතත්. මට ඊට නඩු වලට යන්න ගියාම මොකද වෙන්නේ? උඹලා ඇවිල්ලා ආපහු යන්න වෙනවා. අන්න ඒ හින්දා තමයි මාත් ඔය නියඬව ටිකක් ඉන්නේ. කරන්න දෙයක් නෑ මිතත්. පුළුවන් දේ උඹලට ගිල්ලනවා පුළුවන් නම් ගිල්ලලා බල බත් ගිලිනා වගේ මං කියන දේ ගිල්ලෝ තොපි කොට මං නෙමෙයි කොට යන්නේ කවුද කොට යන්නේ ඉතින් පලයක කොට තොපි අත කොට යන්නද වලට යන්නද මට පේන්නේ නැහැ මුණ වලින් මට පේන්නේ නැහැ මෙතන අම්මෝ බොහොම චූටි දෙනෙක් විතරයි කොට යන්න කැමති වෙලා ඉන්නේ දැන් අර ගොඩක් කෙනෙක් ගිහින් වෙදකම් කරපම් වෙදෝ කියාගෙන නම් ඉන්න ඕන තරම් මෙතන වැඩිම පිටිදක් මෙතන ඉන්නේ අම්මේ තාත්තේ ගිහින් වෙදකම් කරපම් වෙදෝ කියන මානසිකත්වය අනේ මේක මෙච්චර කියලා දැම්පල දැම්පල කියාගෙන ඉන්න කට්ටිය වැඩිම මෙතන බල නැහැ කියයි මන් හිතන්නේ